මස්කාරවේවා බුදුරරුවනට සැමදා බුදුහිමි සරනයමි නමස්කාරවේවා දම්රුවනට සැමදාසදයම් සරනයමි නමස්කාරවේවා සංගරුවනෙට සැමදාමහා සංග සරණයාමි නමස්කාරවේවා තුනුරුවනෙට සැමදාතිසාරනෙ සාරනයාමේ සාදු සාදුුසාදුු අපට මේ ධරමය කියල දුන්න අපගේ ගුරුදීවත්තුම කල්්‍යනුමිට්‍ර පිහත් ලොකසාමින් වහන්සේට අපගේ නමස්කාරේ වේවා සාදු සාධසා අද දවසේ මේ ස්වක්க்காාත සදහන් දේශනාව සඳහා. දායිකත්තය දරන්නේ මීට වසරකුත් මාස අටකட்டு පெரு මීපරளුවගේ M.G. ටිකිරිබඩා ඒපියනන්ට පිං අனுමූදංකිරීම් පිණිස සද්ධහා මාසික ධර්මදාන සාමාජිකා පංවත් එම් ஹීම්මනිිකේ ඒමණියන් සහ දෝදරුවන් ගේ හිතමිටටාදී මේ පින්වත් සියලු දෙනවිසින් තමයි අද මේ දේශනාව සඳහා දායිකත්වය සලසන්නේ පිවත්නයේ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේට පහළ වෙන්නේ කලාතුරකින්ඒ කලාතුරකින් මේ ලෝකේට පහළ වෙන ඒ භහග්‍යවත් අරහත් සම්මා සබුදුරජාණන් වහන්සේ අප කියலு දෙන්න ජීවිත පිරිසිදු කරගන්නේ කොහமுது කියලා. පත් சாமான்லே ජීவத்தினாப்பி පිරිසිද வாசேகிரட் கැமதி. எனசாப்பி පත් ගෙවල් දොරුවල් පිරිසිදූ තියාගන්නවා. එවගේ අපි මේ කය නාලා එවගේම මුණකට හෝදගෙන දත්මැදලා. අපි මේ කය පිරිසිදූ තියාගන්ට කැමෙදී. එවගේම් පින්වත්න අපි අපි මේ කය, පිරිසිදුව තියාගන්නවා වගේම පමත්න අපි මහන්සියක් ගන්ටෝනි අපි ජීවිතය පිරිසිදු කරගන්ට පිමත්නි ජීවිත පිරිසිදු කරගත්තො තමයි අපට මේ ජීවිතයේ සුන්දර වාසේකරන්ට අපට වාසනාව ලැබන්නේ එවගේ අපි පරලු ජීවිතයේත් සුන්දර ජීවිතයක් බවට අපිට පත්කරගන්ට පුළුවන්කමතියෙන්නේ අපි ජීවිතයේ පිරිසිදු කරගත්තොත්. පවත්න අපි ජීවිතයේ පිරිසිදු කරගන්ටනං අපි තුංාකාරිං පිරිසිදුවෙන්ට ඕනි ඒ තමයි අපි කයිම් පිරිසිදුවෙන්ට ඕනි එවගේ අපි වචනය පිරිසිදු කරගන්ට ඕනි එවගේම අපේ හිත අපි පිරිසිදු කරගට ඕනිේ. ඇයි අපි පිරිසිදු කරගති යුත්තේ පංවත්න මේ හිතේ කයේ ම මේ වචනය සුභහාවේ තමයි මේවා අපිරිසිදු වෙනවා. පවත්න මේන මේ දේවල් අපිරිසිදු වෙන්නේ තමන් කරන ක්‍රියාවටනුව. එවගේ පින්වත්ති මේ දේවල් පිරිසිදු වෙන්නේ තමංකරන ක්‍රියාවටනුව. එනිසා අපි ක්‍රියාව තමයි පිරිසිදු කරගත යුත්තේ. භාග්‍යතුන් වහන්සේ තමයි අපට මේ දේවල් පිරිසිදුකරගන්න හැටි කියලදුන්නේ. භාගිතුන් වහන්සේ එනිසා වදාලා පින්වත්න මේදීවල් පිරිසිදු කරගට කැමතිකෙන. තමගේ ජීවිතේ සිල්වත් කරගට ඕනි. කයින්සිල්ලத்து වාස ක යුතුයි. එවගේ වச்சනසිල්ලத்து වාස කළ යුතුයි. පවත්නී අපි මේ මනුස්සලෝකේ ගතකරද්දී ැ මනුසයන් අතර අපට නීක් වෙනස්කන් දකින්ට තියෙනවා ඒ තමයි සමහරාය අඩුවායසින් මේ යනවා. එවගේ සමහර මනුස්සයන්ගේ ධනේ විනාසවෙලා යන්නවා අපි දකින්ට ලැබෙනවා. එවගේ මනුස්ස ලෝකේ වාසය කරන මනුසයන් අතරේ සමහරාය පවත්න සතුරන් සහිතව වෛරීට හේතුවෙලා වාසය කරනවා අපිට දකින්ට එල්ලබෙනවා. එවගේම් පිින්වත්න සමහර මනුස්සයන් නිර්පරාදී නින්දහ පහස විඳනවා ගැරහුම් ලබනවා අපිට දකින්ට ලැබෙනවා එවගේම් පින්වත්න සමහරයි මේ සමගීන් වාසය කරන්ට බෑ අසමගීන් දුකසී වාසය කරනවා ිට දකින්ට ලැබෙනවා. එවගේම සමහරයට පිවත්න හැමවෙලාම් අසතුට වචන තමන් අහන්ට අකමේති වචන තමන්ට නිතර නිතර ලැබෙනවා මේ මනුස්සුලූකි සමහරයිට් එයින් ඉවිනි ස්ුභාවින් යුත්තු වාසය කරනවා අපිට දකින්ට ලැබෙනවා. පිංවත්නී ඒ විදිහට මේ මනුස්සයාට මේවිදිහෙට මනුස්සලෝක ඉපදේලා මේවිනිවිද්ධ විවිධ වෙනස්කං ලබලා විවිධවි මේ දොක්කම් කටළුවට මුහුණුදෙන්ට ලැබෙන්නේ පවත්න එයා සමහරවිට එය සසරේ මේ යනකුට තමන් කරගත්තු දේවල්ලල් විපාගැහැටියේටයි ඒ දේවල් ලැබෙන්නේ මුත් පිවත් අපි දන්න නෑ අපි ජීවිතට මේ දේවල් ලැබෙන්නේ අපි මේ සසරේ කරගත්තු දේවල් නිසා අපි සසර දුස්සීලවීමේ විපාක නිසා අපිට මේ මේ විපාක විදිීන්ට ලැබෙනවා. එනිසා අපි මේ ජීවිතයත් මේවකලුත් අපිට මතුසසරේදී මේ දේවල්ුවට අපට විපාක වලට මුහුණුදන්ට සිද්ධේෙනවා කියලා මේ මනුස්සයා දන්නේ නෑ. එනිසා පින්ංවත්නී සාමාන්‍ය මනුස්සයා තමංගේ ජීවිතය ඔහ වාසය කරනවා. එතින් පිංවත්නී බුදුරජාණන් වහන්සේ නමක් පහළවෙලා තමයි අපට පිංවත්න අපි ජීවිතයගන්න කියල දෙන්නේ. අපි මේ කරමී දායාද කරගෙනන්නේ. ඥාතියා කරගෙනඉන්නේ කර්මි උපත් ස්ථානී කරගෙනඉන්නේ කර්මය අපි පිළිසරණ කරගෙනඉන්නේ ඉතින් අපි මේ කයු වච්චනය සිත යොදවෙලා පවකරුත් අපිට දුක්කිපා කල්ල වෙනවා මේ කයින් වච්චනෙන් සිතිං අපි යහපද්දීවල් කළුත් අපිට මේකෙන් සැපවිපා ක ලැබෙනවාගේලා අපිට පෙන්නල දුන්නේ බුදුරජාණන් වහන්සේ භාගිතුන් වහන්සේ වදානය පින්වත්න අපි යමක්ත වපුරන්නේ ඒදී තමයි අපට අස්සන්න හැටියට ලැබෙන්නේ. අපි තිත්තදේ කටුකදේ අමිහිරිදේ අපි වැපරුවොත් අපිට අස්සන්න හැටියට ලැබින්නේෙත් තිත්ත කටුක අමිහිරිදේ. අපි ප්‍රනීත දේවල් රසවදදීවල් අපි වැපරුවත් පින්වත්න්නේ අපට අස්සන්න හැටියට ලැබෙන්නේෙත් පෙනනීතෝ රසවත්තුූ දේ. එනිසා භාග්‍යතුන් වහන්සේ තමංගිය සාාවකයාට පෙන්නලදුන්නේ පිවත්න මේ සිත කය හොඳට පිරිසිදු කරගන්ටකේවා සිත කය වචනයේ පිරිසිුදු කරගන්න හැටි අපට බුදුරජාණන් වහන්සේ පෙන්නලදුා භාග්‍යතුන් වහන්සේ වදාලා කයින් තුංආකාරින් පිරිසිදුුවන්ටකවා යි පින්වත්ති අපට කයිම් පිරිසිදුවෙන්ට තියෙන්නේ පිමත්න අපි කයුදවලා තමයි ප්‍රාණගාතය කරන්නේ කයුදවලා තමයි සුරකංකරන්නේ කයුදවලා තමයි වැරදිකාමසේවනී කරන්නේ. ආන්නුයිත් තුන අත්තැරී යුතුයි අත්තැරලා කයිම් ප්‍රාණගාතිෙන් වැලකී වාසේකරන්නට ඕනේ එවගේම සොරකමින් වැලකීවාසේකරන් ඕනේ. එවගේ වැරදිකාමසේවෙනින් වැලකීවාසේකරන් ටෝනි ආණනෙහිම කෙනා තමන්ගේ කය පිරිසිදු කරගත්තු කෙනෙක් බවට පත්තෙනවා. එවගේම් පින්වත්න්නේ අපි වචනය පිරිසිුදු කරගන් ඕනිේ. වචනී අප පිරිසිදුවනා කියල කියන්නේ වචනෙන් අපි බොරු කියනකොට අපි වචනය අපිරි සිදුවයි. අපි වචනෙන් කේලං කියනකොට අපි වචනී අපිරි සිදු වෙනවා අපි හිස්ව්චන කතා කරනකොට පෙන්වත්නී වචනී අපිරි සිදු වෙනවා. එවගේම අනුත් අයගේ හිත රෙදවෙන්න වචන පරුස වචන කතා කරනකොට අමිහිරි අමනාපු වචන කතා කරනකොට අපි වච්චන අපිරි සිදුවෙනවා ති භාග්‍යිතුන් වහන්සේ දේශනාකොට වදාලා පිවත්නී එනිසා සාාවකයා වචනී පිරිසිදුකරගන්ටනං එයා බොරුුවන් වලකින්ටෝනිි කේලම්කේණෙකින් වලකින්ටෝනිි පරුසවචනකනෙකින් වලකින්ටෝනි හිස්වචන කියනෙකින් වලකින්ටෝනි මේ මේ විදිහයට බුදුරජාණන් වහන්සගේ සාාවකයා වචනී පිරිසිදු කරගන්නවා පවත්ය අපිට මෙනමි කයු වචනය අපිරිිසිදුණුත් පිවත්න ඒක විපාක අපිට මේ ජීවිතම ලැබෙනවා ඒගටයි විපාග හැටියට පවත්න අපට ලැබෙනදී තමයි පිවත්න භාග්්‍යතුන් වහන්සේ වදාලා දුස්සීල කෙනා වෙපිලිසර වෙනවා විපිලිසර භාාවේ කියල කියන්නේ හැමවිලායිමයාට වාසීකරන්ට වෙන්නේි තැවනහිතින්. දුකසේ වාසීකරන්ට වෙනවා. තැන් ප්‍රාණගාතයේ කරපු කෙනාට ඒකෙන් සතුටුවෙන්ට බෑ. සොරකංකරන කෙනා වැරදිකාමසේවනය කරන කෙනා බොරු කියන කියෙනා කේලංකින් පරසුවචන කියන මේ අදී අකුසල් කරන කෙනා, සිහිකරකරයාට සතුටින්ට බෑනේ මගේ අතින් ප්‍රාණගාත කෙරුණනේ මගේ අතින් සොරකං කෙරුණනේ මගේ අතින් මමීවිදිහි වැරදි දීවල් කෙරුණනී කියලයා තැවෙනවා. එනිසා පංවත්ී තැවිනි ජීවිතයක් ඔබ ඇතිකරගන්ටිපා. තැවිනි ජීවිතයක් නැතිව පවත්තිී සැන්නසල්ලි හිතට පීතිය இපදන ජීවිතයක් තමන්තුළ ගොඩනගගட்டுනං තමං කළයුத்தේ පින්වත් කයු පිරිසිදු කරගන්ට ඕනේ. එවගේම වචනය හොදට පිරිසිදු කරගන්ට ඕනේ. ඉති භාග්‍යතුන් වහන්සේමන මේ කය වචනය වරද්දා ගැනීම නිසා මනුස්සයා දුකට ගොදුරුවෙන හැටි දේශනාකොට වදාළ දේශනාවක් ඔබසරණී කරන්නේ. මේ දේශනාවේ නම අපාය සංමත්තනක සූත්‍රයේ. අපායේ ඉපදීමට හේතුවනගේ ගැන බුදුරජාණන් වොහන්සි වදාළ දේශනාව. මේක සැවැත්නූරදී බුදුරජාණන් වහන්සි වදාලී භාගිතුන් වහන්ස වදාලා මහණෙන සතුන් මැරීම සේවනය කිරීමෙන් එවගේ නැවත නැවත සෙවනය කිරීමෙන් භාගිතුන් වහන්සේ දේශනා කළා නිරේ උපතට හේතුවෙනුවකේෙනවා. එවගේ තිරිසං අපපායේ උපතට හේතුවෙනුවකේෙනවා ප්‍රේතුලූකි උපතට ඒක හේතුවෙනවාගේනවා ඉතින් සතුූ මැරීමෙන් ලැබෙන හැමට සැහැල්ලු විපාකයක් ඇද්ද ඒ භාග්‍යතුන් වහන්සේ වදාලා ඒ අනුව මිනිස්ලෝක උපන් තැනැත්තාගේ ආවිසේ කෙටිවීමට හේතුවෙනවා කියලා භාගගිතුන් වහන්සේ දේශනා කළා. එනම් පින්වත්තිී සත්තුමරණ කෙනා ඊනඟට උපදින්නේ නිරී තුළ. එමනෙත්තන් තිරිසල්ලෝකයේ තුළ එමනෙත්තං ප්‍රේතලෝකයේ තුළ. එයාටමී මනුස්සලූකි ඇවිල්ලා එහාට සැහැල්ලු විපාකයක් ඇද්ද ඒ තමයි බුදුරජාණන් වහන්සේ වදාලා එයාගේ මනුස්ස ආයිස ඉතාමත්ම ස්වල්පැයි කියෙනවා ඉතාමත්ම ටිකයි කියෙනවා என පින්වත්තිී මනුස්සලූක ඇවිල්ලා කෙනෙක් ස්වල්ප ආයස ලබනවනං ඒට හේතුවක් තමයි සසරේ ප්‍රාණගාතය කිරීම සත්තු මැරීම. පිවත්තිී එනිසයි භහග්‍යතුන් වහන්සේ සාාවකයාට වදාලි ප්‍රාණගාති අත්තරින්ට කියලා. පිවත්නී ප්‍රාණගාතිං වලකින කෙනා පවත්ී හතරාකාරිින් ප්‍රාණගාතිං වැලකිලා පිංලැස් කරගන්නවා. පින්වත්නී ප්‍රාණගාතිං කරන කෙනා හතරාකාරීම් පෞුකරගන්නවා ඒ තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මේ තමන් ප්‍රාණගාතය කරලා පෞරස් කරගන්නවා. එවගේම ඒ අකුසලයක් එවගේම් භාග්‍යිතුන් වහන්සේ වදාලා අනිත් අයිු ප්‍රාණගාතය තුළ සමාධංකරවීම අකුසලයක්. එවගේ ප්‍රාණගාතය පින්වත්න අනුමත කිරීම අකුසල් රස්ටන දෙයක්. එවගේ පාණගාතය භාගගිතුන් වහන්සේ දේශනාකොට වදාලා භාගිතුන් වහන්සේ දේශනාකොට වදාලා එවගේ ප්‍රාණගාතී වරණකිරීම එකෙනෙක් ප්‍රාණගාතය කිරීම වර්නාා කරනවානං ආන්නේකත් අකුසල් රැස්ටෙන දෙයක්. ඒ හතර ආකාරෙන් යුතු කෙනා மරමත්த்தේ නිරී ගිහිල්ල උපදෙනවා. එතුට පින්වත්නී භාග්‍යතුන් වහන්සේ දේශනා කලා ප්‍රාණගාතය කිරීම අකුසලයක් ප්‍රාණගාතයේ තුළ සමාධංකිරීම අකුසලයක් එවගේ පින්වත්න අනිත් අයිව පාණගාතය කරන්ට සමාධංකිරවීම එවගේ අනුමත කිරීම එවගේ පෙසංසා කිරීම කියන මෙන්න මේ හතරාකාරෙන් எனෙනක அකුසල් කරනවනං ஆ කෙන පින්ංවත්නී மරණමත්த்தේ දුගතීගිහිල් උපදිනවා. එවගේ භාග්‍යතුන් නස්නේ දේශනාකොට වදාලා පංවත්න තමං ප්‍රාණගාතිං වැලකීම සුගතිී උපදන කුසල් රැස්ටන දෙයක්. එවගේ අනිத்தයිු ප්‍රාණகாතිං வලම පවත්නී සුගති උපදින්ට හේතු වෙන දෙයක්. එවගේ පිින්වත්නී භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාලා ප්‍රාණගාතය අනුමත කරන්නේ. යමෙක් ප්‍රාණගාතය කරනවන ඒ අනුමත නුකිරීම කුසල් රැස්තන දෙයක් සුගතියේ ඉපදීමටි හේතුවෙන දෙයක් එවගේ පංවත්නී ඒ කෙනා මේ ප්‍රාණගාතයේ පංවත්නී පෙසංසා කරන්නේ නෑ එක නින්දාවට බඳුන් කරනවා ප්‍රාණගාතය කරන කෙනා අන්නුය හතරාකාරෙන් යුත්ත කෙනා තමංගි ජීවිතයට බොහෝ කුසල් දහම් රැස්කරගන්නවා මරණි මත්තේ සුගතයගිහින් උපදෙනවා. එනිසා පිංවත්නේ මෙන්න මේ ප්‍රාණගාතය නොකර තමංගි ජීවිතයට ඒ හේතුවයින් බොහෝ පිංරැස්කරගන්ට මහන්සිගන්ට ඕනිේ භාග්්‍යිතුන් වහන්සේ වදාලා මේ ප්‍රාණගාතින් වැලකීම පිංවත්න පුණි ගංගාවක්. තමංගි ජීවිතයට නිරන්තරේම් පිනරැස්ටන දෙයක් පිවත්නී ප්‍රාණගාතිෙන් වැලකීම කියල කියන්නේ. එනිසා පින්වත්න තමන්ගේ කය පිරිසිදතියාගන්ට කැමිතිගෙනා කළයුත්තේ මේ සතුම් මැරීමෙන් වලකින්ටෝනිේ. සත්්‍යගාතනෙන් වැලකිලා තමන් හොදට සිල්ුව ජීවිතයක් ගත කළ යුතුයි. ඊலங்கட்டு බුදුරජාණන් වහන්සේ දசனாකට වதாலா மහணினி சொரකංකිරීම சேவனே කිරීම. නැවත නැවත සேவனே කිරීමෙන්. එවගේ බහலவு කිරීමங ඒ නිරේ උපතට හේතුවෙනවා කියෙනවා. තිරිසගපායේ උපතට හේතුවෙනවා කියවා. பிரේතலூக்கி උපතට හේතුෙනවාකේෙනවා. සොරකම් කිරීමෙන් ලැබෙන සැහැල්ලු විපාකයක් ඇදද. ඒයනුව මිනිස්ලොව උපන් තැනැත්තාගේ තමගේ දේපල වස්තු විනාසවීමට හේතු වෙනවා කියේෙනවා. එ පින්වතිී මේ ජීවිතය ලැබෙන දේපල වස්තුව ගෙනෙක්ගේ විනාසවෙලා යනවානං එක ගින්නං හරි එමනැත්තං මේ වතුරංහරි. නැත්තං අමනාපදය කෙනෙක් පැහැරගෙනහරි ඒවනැත්තං රාජසන්තකවීමෙන් හරි முනයම්මෝ හේතුවක් නිසා තමග ධනය නිරපරාදී විනාසවෙලා යනවාද ඒකේ විපාකයක් තමයි පින්වත්තේ සුරකංකිරීම. එම සුරකම් කරන කෙනා භාගතු නහන්සි වදාලි නිරී උපතිටිහිගේ හේතුවයෙනවා. රිසල්ලෝක උපතටයක හේතුවෙනවා. ප්‍රේතලූක උපතට හේතුවෙනවා මනුස්සලූක ඇවි තිපදුනුත් තමයි අරවගේ පංවත්නී එයාගේ දේපල වස්තු விනාසවෙලා යන්නේ. එවගේ සොරකං කරන කෙනට පින්වත්නී බෞබෝග සම්පත් ලැබෙන්න්නේෑ. කෙනෙක් මේ ජීවිතයේ දුපත්තුවාසී කරනවාන දුකස වාසීකරන්ට. එක හේතුවක් තමයි පින්වත්නී සොරකංකිරියව. කෙනෙකුට බෞභෝග සම්පත් නැත්තං කෙනෙකුට හොඳ ගෙයක් දොරක් නැත්තං යහනෝහන නැත්තං එවගේ පින්වත්වී මිලමුදල් නැත්තං එදාවේල හම්බ කරගන්නේ දුගසේ නං පින්වත්නී මේවිදිහෙට උපදන්ට හේතුවෙන් එක දෙයක් තමයි සසරී සොරකංකිරියව පින්වත්ති සොරකංකරනවා කියන එක සුළුපටු දෙයක් නොවයි. දැන් කෙනෙකුට හිතෙන්ට පුළුවන් හොරකංකරලා මේ ජීවිතමන් සැපසේඉන්නවා. එනිසා මං හොරකංකරල් හරි ධන අහඹ කරනවාගේලා. පින්වත්ති අපි වාසය කරන්නේ තාම තිික කාලයයි. නමුත්තේ හොරකංකිරීමේ විපාගෙ හැටියට එය හොරකංකරලා මේ ජීවිතේ சபசே வாசேக்கிரணவගේ பேண்டு பொழுவாங හபையாட்டு பருளுவதி ஏகே விபாக்கு ஏட்டுணிவாார் இங்களலபனவா. ஏட்டு சசரே துகசை வாசேக்கிரட்டு வனவா? துக்கித்து ජீவித்துவிளட்டு குதுருவிலா வாசேக்கிரண்டு வனவா? மே சுரக்ககிரியம நிசா. எனசா பின்மனே ஹொறக்கமக்கியனேக்கு அத்தரீயுத்தை ஹொறகம கியனேக்கு, බැහැර කළ ුතු දෙයක් අන්සතුදේ පින්වත්න මේ හොරහිතන් ගැනීම ඒ අපි ජීවිතයට අහිත පිණිස දුකිණිස අපි දුකට ඇදලදාන දෙයක් එනිසා පවත් අපි මේ ජීවිතයේ දුකසේවාසේ කළත් අමාරුවෙන් වාසේ කළත් පවත්න්නේ අපි හොරකම අතහරින් ෝනි ඒ දුකසේ වාසේකරණ එක සැපයි සසරදිහා බැලවාම. එනිසා පින්වත්වී මේ ජීවිතය කෙනෙක් මේ හොරකං කරනවා නං. පින්වත්නයා මේ ජීවිත අපිට සැපසේ වාසය කරනවගේ පේන්ට පුළුවන්. හැබැයියාගේ ඊළඟ ජීවිත පින්වත්නී දුක්කිිත ඉරණම් කරා යනවා. එනිසා පින්වත්තිී අනිත්තහි දිහා බලලා අනිත් අයව, පවත් ආදරසට ගෙන ඒදිහා බලලා අපි පිංවත්නී මේ සුරකන් නොකළ යුතුයි මොකද ඒ විපාක ඉතාමත්ම බයානක දෙයක්. එනිසා බුදුරජාණන් වහන්සේගේ සාාවකයා හොරකම කියණි කතහරිවා. පින්වත්නී හොරකමින් අතහරින සාාවකයා තමන් හොරකම් කර න්නත් නෑ. එවගේම අනිත් අයව හොරකං කරන්ට පොළඹුවන් නිත් නෑ එවගින් පිින්වත්න හොරකම අනුමත කරන්නත් නෑ හොරකවම් පෙසංසා කරන්න ිත් නෑ ඒ හතරාකාරීම් පෞුරෙස්සෙනවා යමි කොරකංකරත් පෞුරෙස්සෙනවා හොරකමි සමාධංකර අනිත් අයිම සමාධංකරත් පෞුරෙස්සෙනවා ඒ හොරකංකරෙලා ආවමික අනුමත කළත් පවුරෙස්සෙනවා ඒ ගැන පෙසංසාහත්මකෝ කතා කළාත් පෞරෙස්සෙනවා පංවත්න්නේ හොරකමින් වලකින අකුසලේට අකමැති පවට් අකමැති බුදුරජාණන් වහන්සේගේ සාාවකයා හොරකම අතහරනවා අනිත් අයෝ හොරගංකිරීම තුළ සමාදංකරවන්නේනෑ ඒ අනුමත කරන්නේනෑ පෙසංසා කරන්න ඔය හතරආකාරීම් පිංරැස්සෙනවා ඒ හතරආකාරම්ම පිංරැස්කරගෙන යා සුගති උපත පිණිසයනවා පවත් நீ சொருකம කියனேக்கு அත්த்தரேலா පිරිසිදු හිතිං வாස කරන්ටோනි. யமிක් සත්තුமරීම வளக்கනවணங. ඔய்විදි சொருකமிங வலக்கින් வணங ඒගැන සිහි කරනකොට පංවත්නයාට හිතේ ප්‍රීතිங சொணසිங මේ ජීවිත வாස කරண்டு පුළුවන්. යාගේ ජීවිත හැரி லாපස්සட்டு බලනකට පංවත් நீී. පසුතැවින්ට දෙයක් නෑ. එනිසා පින්වත්නී අපට සතුටුවෙන් කාරණා ඕනතරන්තියෙනවා හැබැයි අපි හිතී සුභහවී තමයි ඒගැනෙ හිතල සතුටු උපද්ධවාගන්න අපි දන්නේෙනෑ ධාරුමික ජීවිතයක් ගතකරලා අපිට සතුටු උපද්දවාගන්න පුළුවංකම තියෙනවා හැබැයි අපි දන්නේ නෑ අපි සතුටු උපද්ධවාගන්ව ආකාරයේ. එනිසා පින්වත්න මේ කෙනෙක් සිල්වත්තු වාසයකරමි ඔවිදිහට වාසයකරනවා නං එයාටේ ගැන සිහිකරනකොට සිහිල්කරන්නකොට සතුටක්ම යුපදින්නේ. එවගේ පිින්වත්න ඊළඟකාරණය තමයි භාග්‍යතු නහසේ වදාලා වැරදිකාම සේවනය. බුදුරජාණන් වනහන්සේ දේශනා කළා වැරදිකාම සීවනින් වලකින් ටෝනේ. ඇ කියයන්නේ, භාග්‍යතුන්නහන්සේගේ සාාවකයා පින්වත්නේ මේ තමන්ගේ ස්වාමයා ස්තමන්ගේ ස්වාමි දියණි ඉත්මවායන්න්නේනෑ එයා පිරිසිතු ජීවිතයක් ගත කරනවා වැරදිකාම සේවිනින් වැලකිලා. භාග්‍යතුන් වහන්සේ දේශනාකොට වදාලා මහන්නේ වැරදිකාම සේවිනය කිරීමෙන් නැවත නැවත කිරීමෙන් බහුලව කිරීමෙන් නිරේ උපතටේක හේතුවෙනගේරවා. රිසං අපායි උපතට හේතුවෙනුවකේනවා ප්‍රේතලෝකි උපතට හේතුවෙනුව කේෙනවා. වැරදිකාමිණ සේවිනී කිරීමෙන් ලැබෙන සැහැල්ලු විපාකයක් ඇදද එයනු මිනිස් ලෝකි උපන් තැනත්තා බුදුරජාණන් වහන්සේ වදාලා සතුරන් සහිතව වෛරේට හේතුවෙනුවකේනවා අර වැරදිකාම සේවනී කිරීම නිසා. එනම් පිංවත්න මේ සතුරන් සහිතව වෛරේටි හේතුවෙලා මේ ජීවිතී දුගසේ වාසය කරනවන්නයි යමෙක් යායගේ එකට හේතුව තමයි සසරී වැරදිකාමසේවනි කිරීම. එරිින් භාග්්‍යිතුන් වහන්සි දේශනා කළා පිවත්න වැරදිකාමසේවනි අත්තරින්ටෝනේ. හතරාකාරෙන් වැරදිකාමසේවනි අත්තැරී ුතුයි. තමන් වැරදිකාම සේවෙනි නොකළයුතුයි. ඒගේ අනිත් අයව වැරදිකාම සේවන සමාදං නොකළීතුයි. එවගේම ඒක අනුමත කරලා කතාබස් නොකළීතුයි එවගේම පවත්නී වැරදිකාම සේවනේ පෙසංසා නොකළීතුයි ඒක නින්දාවට ලක්වී තුකාරණයක් ඒක පෙසංසා නොකළියයුතුයි නමුත් පිංවත්නී දැන් අපී මේ සමාජී දිහා බැලුවම මේ මිනිස්සූ මේ පිින්වත්ති බොහෝසේන් පිරිහිලා එවගේම මනුස්්‍යයන්ගේ මනුස්ස ගුණදරම නැතිවෙලා යන යුගකයි අපින්නේ. මේ කාලේ පිින්වත්න මනුස්යා මේ බොහෝකොට මේ පෙසස්සාාවට ලක්කරන්නේ සිල්ලුවත් කෙනා නොවේ. සීලේ ගරහන ලෝකේකයි පින්වත්න අපි වාසේ කරන්නේ සිල්ුවත් අයට පංවත්න එ අය මේ දුකට පත් කරන. එවගේ මේ අයට නිந்தාපාස කරන ලකකය පිවාසේ කරන්නේ. අ පින්වත්නී වැடிපුறுම මனுුසයං පෙසංසා කරන්නේ මේවගින් වැලකීම ගැනෙනුවෙයි. අද මனுය මனுුසයං සමාදං කරවන්නේ. මේන මේ වගින් වැලකීම තුළනොවෙයි. මේ මේ දීවල් කරන්ට පෙළඹවීම තුළ තමයි අද මනුසයන් මේ බොහුසිං වාසය කරන්නේ. ඒ පිංවත්න ඒ තමන්ට අහිත පිණිස පවතින්වා දුක පිණිස පවතිනවා අනිත් අයියට අහිත පිණිස පවතිනවා දුකපිණිස පවතිනවා කියලා මේ මනුෂ්‍යයන් දන්නේ නැති නිසා. මේ නුවන නැති නිසා. ඒවගේම නුවන මදකම නිසා පටු හිතක් තියෙන නිසා අල්ප ගුණියන්ගෙන් යුත්ත නිසා අද මනුස්සයා පෙන්වත්නේ දුස්සීල බව තමයි වරනා කරන්නේ. එතිින් බුදුරජාණන් වහන්සේගේ සාාවකයා ඒ සුභාාව ඉක්මවාගේ කෙනෙක්. පෙන්වත්ති ඒ සාාවකයා තමන්ඒකින් වලකිනව වගේම අනිත් අයිවත් ඒ අකුසල් තුළ පවත්න්නේ ඒ අකුසල් කිරීමේ වලකින්ට සමාධංකරවනවා. එවගේ අකුසලි අනුමත කරන්න අකුසලී නින්දාවට බඳුංකරවවා ඒ පෙසන්සා කරන්නනෑ. එතිින් භාග්‍යිතුන් වහන්සේ ඔන්න ඔයවිදිහෙට තමයි සාාවකයන්ට සීලේ ගැන පින්වත්ති අනුශාසනා කළේ. එවගේ භාග්‍යිතුොන් අහන්සි දේශනා කලාා මහනනී බොරුකීම සේවනය කිරීමෙන් නැවත නැවතකිරීමෙන් බහුலව කිරීමෙන් ඒක නිරේ උපතට හේතුවෙනවා. තිරිසං අපාහි උපතට හේතුවෙනවා ප්‍රේතුලූකී උපතට හේතුවෙනවා කියෙනවා. බොරකීමෙන් ලැබෙන සැහල්ලු විපාකයක් ඇදද එ අනු මිනිස්ලුව උපන් තැනැත්තාහට කරුණු සහිතව නිින්දා අපහස විදීමට හේතුවෙනවා කියෙනවා. එනම් පින්ංවත්නී බොරු කියන කෙනා? ඒ හේතුකරගෙන නිරී උපතටයක හේතුවයෙනවා. තිරිසල්ලෝකී උපතට හේතුවෙනවා ප්‍රේතලෝකකි උපතට හේතුවෙනවා මනුස්සු ලෝකේ උපන්තැනැත්තා හට කරුණු සහිතව නිින්ද අපහස විදිින්ට හේතුවෙනවා බොරුකීම. පිවත්න්නේ බොරුකීනවා කියල කියන්නේ අනිත් අයිව රවටනවා වංචාවින් බොරවින් ජීවත්තෙනවා. එතිම් භාගිතන් වහන්සි වදාල මේක වචනී සිද්ධ වෙන අකුසලයා. එතිම් පින්වත්නී මේ බොරු කියනෙකින් වලකින් තෝනි. සත්තිවාදී වෙන්ටෝනි. සත්තිවාදී කෙනට පංවත්නේ එයා බොරුවෙන් වැලකෙච්ච කෙනෙක්. එවගේ එයාගේ වචනේ අනිත්තයි විශ්ශාස කරන කෙනෙක්. පිවත්තී බොරු කියන කෙනා? පවත්යාගේ වචන කවරුත් විශ්ශාස කරන්න මේකා බොරුකාරේ. කේලයාගේ වචනී කවුරු ගණගන්නලෑ. එවගේ පින්වත්නී බොරු කියන කෙනාට නිින්දා අපහස විදිින්ට සිද්ධ වෙනවා. ින් ගැරහීමට පත්තිනවා බොරු කියන තැනත්තා. එනිසා පින්වත්නී මේනමි විපාකය දකිමින්. මේනමි විපාක සිහිකර කර. අපි ජීවි අපි වචනී පිරිසුදු කරගන්නටෝේ සත්තිවාදීවෙන් ටෝනි ඇත් ඇත්ත ගලපලා අපි කතා කරන අයිබවට් පත්තිටෝනි අනිත්තයි රවටන්ට හොඳනෑ. එති මේවිදිහට වාසය කරනවන අපි ජීවිතවරට අපි බොහෝ පිංරැස් කරගන්නවා පිරිසිදු ජීවිතයක් අපි ගත කරනවා. එතිම් බොරුහනකෙන් වලකින කෙනාපංවාත්නී තමුණුත් බොරුවෙන් වලකිනවා අනිத்தය බොරකීම වැකීම තුළ සමාධංකරවනවා එවගේ බොරකීමින් අත්த்தරීම அனுුමත කරනවා. එවගේ පින්වත්න බොරකීමෙන් වැලකීම පෙසංසාත්මකව කතා කරනවා. අනුය හතරාකාරම පංවත්න බොරු කියන එකින් වැලகிලා වාසේකරන් ටෝනිේ. ඒ හතරාකාරීම් අපි ජීවිතවලට අපි පின்னு එකතු කරගන්ට අපට පුළුවන්කම තියෙනවා එවගේ පිින්වත්න කේලංකේන එක කේලම නිසා බොහෝ ජීවිත විනාස වෙනවා කේලං කියේනවා කියල කියන්නේ අපි මෙතනින් අහගන ගිහිල්ලා වෙනතැන එක කියනවා මෙතන බිඳවීම පිණිස එතනින් අහගෙනවිල්ලා මෙතන කියනවා ඒකිනා බිඳවීම පිණිස අනිතයි බිදවන්ට කටේතු කරනුවනම් සමගී නැතිකරවන්ට කතේදු කන්නුවනං. එවගේ සමගව සීට්න පිරිසක් බිදවලදානවනං ආනිකට කියනෝ කේලම කියලා. දැන් හොදට ඉන්න දෙමවපිය දරූ බිඳවනුවන. බහරයාාව ස්වාමපුරුසියා බිදවනුවනං. යහළුවිහෙලියම් බිදවනුවනං. යාලූ බිදවනුවන. අන්නේ කූම අයිතිවෙන්නේ කේලමටයි. බුදුරජාන් වහන්සගේ සාාවකයා කේලම් කියන්නේ නෑ එයා පින්වත්තිී අනිත් අයගේ සමගීන් සතුට වෙනවා අනිත් අය සමගෙන් ඉන්නව දෙකළ සතුට වෙනවා සමගී ඇලීවාසේ කරනවා එනිසා පින්වත්තී මේදීවල්ල අපිට සතුටුවින්ඩ පුළුවන් කාරණ යංකිසිකෙනෙක් සමගීන් ඉන්න පිරිසක් දෙකළ සතුට වෙනුවනම් සමගී ඇතිවන්න වචන කතා කරනුවනං ඒ ගැන හිතනකොට හිතනකොට යාට පින්වත්නී සතුට උපදන්නේ යට පසුතැවිලියයිති ජීවිතයක් එයාට ලබන්නේනෑ அරයක දේ හේතුකරගෙන එනිසා පින්වත්නී අපි මීන්නමිහි ධාර්මික විදියට අපි සතුට හොයනයිබඩ් පත්තින්නටෝනි ඒ සඳහාපි මේ කේලම් කියන එක අත්තැරී යුතුයි සමගීම් සතුට වීයුතුයි සමගීම ගුණකීතුයි රිම්පින්වත්න කේලමෙන් වලකින කෙනා තමන් කේලං කියන්න අනිත් අයව කේලමින් සමාධංකරවන්නේ නෑ එවගේම කේලම් අනුමත කරන්නේ නෑ කේලම් පෙසංසා කරන්න නෑ ඔන්න ඔය හතරාකාරීෙන්ම තමන්ගේ ජීවිතයට බොහෝ පිංරැස්කරගෙන එහ සුගති උපදනවා. රිම් භාගතු වහන්සේ වදාල්ල කේරංකීම එක නිරේ උපතට හේතුවෙන්වා. නිරිසල්ලූකී උපතට හේතුවෙනුව ප්‍රේතුලූක උපතට හේතුවෙනවා. මිනිස් ලෝකේ ආවත්තේම ඒක බහගතුන් වහන්සේවදාලා හිත මිත්්‍රාදීන් බිඳීයාමට හේතුවෙනවාගේනවා කෙලංකීම. එනම් පින්වත්නී අපට සමගින් වාසයකරන්ට බයිනම් ස්වාමියයා ස්වාමීදිය දේනිය සතුටින් වාසයකරන්ට බැයිනම් බිඳවෙනවන දෙමවපියු දරූ බිඳවෙනවන. යහலු යහළු බිදවෙන වනං එයාට சසரேම කරපු දෙයක් නිසා வேண்டு පුළුව ஏ தමයි கேலம் கීම සමගී නැතිවෙනවා? පින්மත් நீ கேலம் கීම තුළ ඒ விපාக்கෙ හැටියට තමන්ට ලැබෙන විපාගේே තමයි තමට காත්த்திக்குවත් සමගங்கிට පුළුවන්කමක්නෑ හැමூම තමங்கிක බිදවෙනවා கேලங்கීම නිසා ඒනිසා පින්වත්තිී කේලම කියන එක අපි බැහැර කළියයුතුදයක්. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාලා පරුසවචනකීම මේ පරුසවචනකීමේ ස්මී සේවනය කිරීමෙන් නැවත නැවතකිරීමෙන් බහුල වසයෙන් කිෙරීමෙන් ඒකත් හේතිනොකිනො නිරිය උපතට තිරිසන්ලෝකය උපතට ප්‍රේතලෝක උපතට. එරිම්ම දරුණු වචනකීමෙන් ලැබෙන හැමට සැහැල් විපාකයක් ඇද්ද එයනුව මිනිස් ලෝකේ උපන්න තැනත්තා හට අස්තතුටු වචනුමයේකේනවා අහන්ට ලැබෙන්නේ. සමහර ඉන්නුව පින්වත්නී කොයිතරං හොඳදීවල් කළත් එයාට කවුරුත් පින්වත්නී පියමනාප වචනයක් කතා කරන්න නැති. පියමනාප වචන අහන්ට ලැබෙන්නේ. හැමවිලායිම පරුස දොස්පරුස් අහන්ට ලැබෙන්නේ. එතින් සමහර දරුවයිෙන්වා දෙමවුපියන්ගින් හොඳ දෙයක් අහන්ට ලෙබින්නේ. එවගේීම පින්වත්නී මේ සමහර දිමවපියන්ඉෙන්වා එයයිටත් තමන්ට හිත සතුට වෙන වචන අහන්ටල වෙන්නේ. දුක එවගේ හිත කඩාවැටෙන අමිහිරි එවගේ හිතේ දුන්නසේතිවෙන වචන හන්ට ලැබෙනවා ඒක පින්වත්නී සසරයේම පරසෝචන කීමේ විපා හැඩියට. එනිසා අපි මේ ජීවිත පරුසෝචන කිවොත් ඒක කියන්නේ අනිත්තයිගේ හිත රිදවෙන වචචන අමනාපුවචන අනිත්තයව අහන්ට අකමැති වචන අපි අනුන්ට කියනවනම් හිත රිද්ධවනවනං ඒක විපාකි හැරියට පිංවත්නී නිගරයනවා තිරිසල්ලූ කියනවා පේතුලූ කියනවා මේ වාසනාවකට මනුස්සලෝකියාව තමයි මේ විපාකේදේනේ. ඒ තමයි තමන්ට අර දරුණු වචන අහන්ටිල වෙනවා. එනිසා අපි සමාධිමාධ්්‍ය මුල්කරගෙන එවගේ ඉම්පිින්වත්නී අපි මේ සමාජයේ ඉන්නකොට අපි අනිත් අයගේ හිතරිදවෙනකොට හිතරිදවෙන වච්චන කතා කරනකොට අපි කුණුහරප කතා කරනකොට අපි කුණුහරප කමෙන්ට් කරනකොට අපි දැනගතේතු දෙයක් තමයි ඔය විදිහෙටම අපිට සසරයේ ඕන්ු ඒ විපාකීම අපිට ලැබෙනවා. අපිට අනිත් අයට අපි කතා කරන වචනම අපිට හන්ට ලැබෙනවා. එනිසා පංවත්න මේක මහා භයානක දෙයක්මි සසර ගමන කියල කියන්නේ භයානකය දෙයක්. ඉරිං අපි කර්මී දායාද කරගෙ ඉන්න කියල නිතරහිතන් ඕනේ. එනිසා! තමං වලකින් ඕනිේ. අනිத்தයව පරසුවචනී වැලකීමේ සමාධංකරවන් ඕනේ. පරසුවචන කියනකිෙන ඒක අனுුමත කරන්නේ මේ අனுුමත නොකලීතුයි පරසුවචන කියන එක. එවගේ මේක පෙසංසාන් නොකලීතුයි. පින්වත්න්නේ ඕන්නු ඒදීවල් කළුත් එයා තමන් ජීවිතයට බොහෝ පෞරෙස් කරගන්නවා. එනිසා පින එකතු කරගන්ට පරුස වචනයෙන් වලකින් ටෝනි අනිත් අු පරුසෝචනය කියන එකින් වලක්කන්ටෝනි ඒ අනුමත කරන්නට හොඳ නෑ ඒ පෙසංසා කරන්නට හොඳ නෑ. ති පින්වත්නී මේ විදිහට වචනෙන් පරුස වචනය කියන එක බැහැර කළ යුතුයි. එවගේ හිස් වචන මේ වැඩකට නැති මේ හිතේ සංසිදීම නැති කරලදාන හිත පින්වත්නී මේ ඇවිස්සෙන වචනපි කතානො කළ ේතුයි. නිසරු බස් මේ කීමිං වලකින්න ටඕනි. පවත්න ආ එහෙම කරන කෙනා හිස්වචන කියන කියෙනා බහුල වසිගේක පුරුදු කළොත්. නැවතනැවතේක කළොත් ඒක නිරී උපතට හේතුවයෙන්වා තිරිසං අපපායි පේතලෝකි උපතටයකෙ හේතුවෙන්වා. නිසරු බස්න් කීමේ සැහැල් විපාකයක් ඇද. එයා අනුව මිනිස්ලූගේ උපන් තැනැත්තාගේ වචනය කිසිවික් විශ්වාස කරන්න කියනවා. එයාගේ වචනී පෙබලවෙන්නෙ නෑ එයාගේ වචනය කවුරු විශ්වාාස කරන්නේ හිස්වචනකවෝත්. එනිසා හිස්වචනීෙන් වලකන්න ටෝනි ඊළඟක තමයි පින්වත්න්නේ මත්පැන් මද්‍රව භාවිතින් වලකින් ටඕනි. ඉතිම් භාගිතුන් වහන්සේ වදාලයක නිරී උපතට හේතුවෙන්වා තෙරිසල් ලෝකකි ප්‍රේතුලෝකකි උපතට හේතුවෙන්වා මත්පැන් පානයේ කිරීමේ සැහැල්ලු විපාකයක් ඇද. මිනිස් ලෝක ආවට පස්සේ උම්මත්තකයම් බවට පත්වෙනවා. දැන් ඔබහි දැකනඇති කිසිදයක්ං මේ හරියට හිතාගන්ට බැරි. මේ කිසිදයක් තේරෙන් නැති අයි ඕනිතරං මනුස්සලෝකවා එකට හේතුවතමයි සසරේ බොහෝකොට මත්පැන්් මද්දව භාවිතාකිරීම. ඒකං වලකින්ට ඕනි. එනිසායි බුදුරජාන් වහන්සේ මේ විපාක දැක්ක නිසා තමයි සාාවකයාට පෙන්නල දුන්නේ මේවගෙන් වලකින්ට කියලා. එනිසා පින්වත්න මේ වගින් වැල කියලා අපි හොදට සිල්න ජීවිතයක් පුරුදුකරගන්ටෝනේ. ඇති පින්වත්න මේ බුද්ධහසනය හිටියා සීලව කියලා මහරහතාන් වහන්සේ නමක් උහන්සේ වදාලා. මේ සීලීගැෙන හරි ලස්සනට. උනන්සේ කියා හිටියා මේ බුද්ධශාසනයේ පුරුදුකරන්ටෝනි සීලීමයි. මේ ජීවිතේයට හොඳින් සිිල්රැක්කොත් සියලු සම්පත් ලැබෙනවා කියේනවා. සිල්රකිනකිනාාට සියල්ලු සම්පත් ලැබෙනවා කියනවා. නුවන තිීෙනකිෙනා සිල්රකින්ටමයි ඕන කියෙනවා කරුණු තුනක් බලාගෙන. ඒ තමයි පෙසංසාවත් ධනලාභයත් සුගති ඉපදීමත්. තින් සිල්ලකිින කෙනාගේ සංවර ජීවිතය නිසා යාට ගොඩාක් හොඳ මිතුරංලබෙනවකේෙනවා. එවනට දුස්සීලකෙනා පාපී කියා නිසා මිතුරංගින් හොද මිතුරංගින් ඇත්තෙනවාකේෙනවා. දුස්සීල කෙනා ලබන්නේ ගැරහීමත් අපකීරිතියත් විතරයිකේෙනවා සිල්ලොත් කෙනා හැම තිස්සේම ගුණකතාවත් පෙසංසාාවත් ලබනවකේනවා. මුලිම්ම පිහිටට එන්නේ සීලී මයිකයනවා ස්මී සීලේකින් යහපත් ගතිගුණවලට අම්මකිෙනෙක් වගේ දෙයක්කේනවා සීලී ගුණධර්මවලට පෙමුකයාකේනවා මේ මේ රහතන් වහන්සේ වදාලා සීලය පිරිසිදුව තියාගන්ටෝනිකේනවා සීලේ කියන්නේ අසාහායි බලයක්කේවා උත්තුම ආවිධයක්කේනවා. ලස්සන ආභරණයක්කේනවා. ලස්සන ඇදුමක්කේනවා. සීලී කියන්නේ මහිසා්‍ය පාලමක්වගේ දෙයක්කේනවා. එවගේම උතුන් සුවඳින් දස දිසාවීම් හමාගෙනාන ජේෂ්ට සුවඳ විලිවුන් කියල කියන්නේ සීලීටයි කියනවා. මේ සීලී කියල කියන්නේ ගමංයන කෙනෙකුට රසවත් බත්මුලක් වගේ. උතුන් ගමනකට හොඳ වියදමක්කයනවා. දස දිසාවීම ගමංක නැහැකි හොඳ වර්ගේ වහනයක් කියේනවා. ජීවිතයේ නපුරු කරගත්තොත් මේ ජීවිතීම නින්දා ලැබෙනවා. පරලුව අපපායේපදිල දුක්කදිින්ට සිද්ධයෙනනවා. සීලයක් නැති. එක සිතක් නැති අන්ඥාන පුද්ජලයා හැමත් එෙනදීම දුකට ගොදුරුවෙනවා කියේෙනවා. ජීවිතේ යහපත් කරගත්තුොත් මේ ජීවිතයේ කීර්තිය ලැබෙනවා කියෙනවා පරළුව සුගතපදෙල්ල සතුටු වෙනවා කියෙනවා. සිල්රැකපු හිත එකංකරගත්තු කෙනා නුවන ලබාගත් කෙනා හැම තැනදීම සතුටු වෙනවාගේෙනවා. එනිසා මේ ශාසනී සීලි අක්ද දෙයක් නමුත්තු උතුම්මදේ ප්‍රඥාවයි කියනවා. මිනිස්සුන් අතරත් දෙවියන්නතරත් සීලියත් ප්‍රඥාවත් කියන. මේ දෙකෙම්ම ජයලබන්ට පුළුවනී කියලා ඒ රහතන් වහන්සේ දේශනාකොට වදාලා. එනිසා පිින්වත්නී අපි ජීවිතයේ අපි නිරන්තරයම් සීලයේ රකින පිරිසක් බවට අපි පත්තින්න ටෝනි. සීලය අපි ජීවිතය තුළ නිරන්තරීම් පුරුදු කරගන්නටෝනි සීලී කියල කියන්නේ අපි ජීවිතයට ඉතාමත්ම වටිනා සුන්දර දෙයක්. ஆணி සුந்தරද ඔබේ ජීවිතේයට ඔබ පුருදු කරගට. එනිසා ඔබ සලுதினாට මේ ජීවිතේ හොඳින් සිල්ලුව ජීවිතයක් ගත කරලා ඒසිல்லතුம் අවබෝධ කරන ඒ චතුරාර් සත්‍ය අවබෝධ කරන්ට ඔබ හැමதினாට வாசනාව உதாவேවා. දවසේ මි ස්වක්කාත සදහම් දේශනාව සඳහා දායිකත්තය දැරුවේ මීට වසරකුත් මාසටකට පෙර මියපරුලූගිය MGී ටිකිරිබණ්ඩා ඒපියානන්ට පිං අනුමූදන් කිරීමම් පිණිස සද්ධහා මාසික ධර්මදාන සාමාජිකා පින්වත් එච්ම් හිීම්මැනික මෑනියන්සාහ දූදරුවන් හිතමිත්තාදන් විසින් තමයි අම ධර්මදානය සිදු කරලා, සමංගීජී විතේයට අප්‍රමානෝ පුන්නිධරමියයන් නි ක්්‍රැස්කරගත්තේ. එනිසා මේ පිනගැන්න හිතලා මේ පිங்குතුන් බොහෝ සයින් සතුරට පත්ෙන් ටෝනි. ඉති අපි රැස්කරගන්නටේ දන සියලූම් පුුණිධරමයාන්. අපේ පළමී අනමුවෝදංකරම සියලූම් පින්ංකැවිිති දෙවියන්ට සියලු දෙවියෝ මේ පින් දැකබලා සතුටින් අනුමූදංවෙෙත්වා දිවියංගිදිවියයා සීසුරු වර්ධනය කර ගනිත්වා දෙවියෝද. අමාමහානිවැනින් සැනසිෙත්වාසා. එවගේ රැස්කරගන්නටේ දුනස් සියලූම් පුුණ්ඩිදරබියයන්. අපට මේ දරම්මි මී විදිහෙටි කියලදුන් අපගේ ගුරුදේවොත්තම, කල්්‍යයාානුමිට්ට පින්හත් ලොකස්වාමීන් වහන්සේට මී පින්ං අනුමූදං එත්වා ලොබසාමීන් වහන්සේ නිදුක්වෙෙත්වා නීරෝගිවෙෙත්වා සුව පත්තෙත්වා. දීර්ගායි සම්පත්තිය ලබත්වා සුවසී චදුරාර් සත්‍යාවවබෝධ කරන්ට වාසනාව ලබත්වා සාදු රැස්කරගන්නටේ දුන සලු පුුණනිිධදරමයන් මීට වසරකුත් මාසාටකට පෙර ම පරලුවගේ ඒ ටිකරිබණ්ඩා පියානන්ට මීපින් අනුමූදංන්නත්වා එච්චේම් හීම්මණිකි මැනියන්, නමින් මේ පරළුවගේ දිමවපියන් දෙපලට එවගේ මේගේ MG. විජේවර පුතුළුවන්ට H WV එ යසූමැනිිකේ ආත්තම්මාට මේපින්ං අනුමූදංවෙත්වාඉවගේම දායිකත්තේදැරු. පිඟතුන්න්නමින් අනන්ත සසර පුරාවට මේ පරලවෙයන්ටේ දුන යම්තාක් ඥාති පිරිසක් ඇදද. ඒ සීලු ඥාතීන්ට මේ පින් අනුමූදං එෙත්වා ඉඥාතින්ගේ පරලූ ජීවිත සැපෙන් සැපේට පත්තෙත්වා සසරදුකින් අතමිදින්න්ට මේ රැස්කරගත්තු සල්ු පොඩිධරමයන් උපකාරීවෙත්වා සාතු සාධසා. රැස්කරගන්නට ේදන සියලූම් පුණිධර්මයන් අද මේ දේශනාව සඳහා ඒ දායිකත්තේ සැලසූ ඒහීමැනිිකේ ඒපින්වත් මෑණියන් නැතුළු ඒ දවාදරුවන් සීලුදිනාට ඥාති හිතමිත්‍රාදීන් සියලුදිනාට, ඒ මෑනියන්ගේ දියනියන් දෙදිනාට. එවගේ බෑනනුවන් දෙදෙනට පුතුරුවන්ට ලේලිය ඇතුළු මුණුබරු මිනිබිරියන් සීලුදිනාට, උදවපකාර කළ සියලුදිනාට ඒගේ පවුලි සියලුදිනාටපින් අනුමූදං වෙත්වා හැමදිනාටමපින් අනුමූදං වෙලා හැමදිනා නිදුක් වෙත්වා නීරූගිවෙත්වා සුවපත්තිෙත්වා දීර්ගායි සම්පත්තිය ලබත්වා හැමදිනාට සුවසී චතුරාර් සත්‍යවබෝධ කරන්ට වවාසනාවඉල්ලබීවාසාද. ස්කරගන්නටയ ുන සீල പന്നി රമയാන් හම ුණාවසී, සீല ස්වාවි න්සേලාටත්, පിංවත් අනගාරිකා മෑനන් හන්සേලාටත් පැවිදිਆපේക്ക සீലு തൂപතුන්ටත්, සදധහා ാරිമടලயே සீലപിංങතුන්ටත් සද්ධ මාසික ධර්මදාන සාමාජිකත්തේ දරण සீළுதிിനනාටමත් එවගේ මේ ධර්මേෂ്්‍රവനே කරण. සෑම් සිරු දිනාට මේපින් අනුමූදංවෙත්වා හැමදිනා නිදුක්වෙත්වා නීරෝගිවෙත්වා සුවපත්තිත්වා දීර්ගායි සම්පත්තිය ලබත්වා හැමදිනාට සුවසී චතුරාර් සත්‍ය අවබෝධ කරන්ට වාසනාව උදාාවීවා. සාදු සාදුසා හැමදිනාටම තරුවන් සරණයි නමෝබුද්දාාය. දැන් අපගේ පිනස්වාමීින්වාන්සිට පරිස්කාර පූජාගරනම හොතය. නමුෝබුද්ධා නමුෝ තුम සදහම්දේශන අපට පැදිරි කර දෙෙන් ලේදනු අපින්න ස්වාීන් වහන් සිට අප පුුණ්‍යාන මෝදනා කරනවා පින්න ස්වාමීන් වහන්සේ නිදුකින් උතුම් ධර්र्මාව බෝදය බත්වා සාධु සාධु සාධ ඉතිං අප ඔට ආරාධනා කරනවා ිදුවයි හතා එකයි දෙශීය තිස් දෙකයි අසුවට අසූ හතා අමතල මේ වගේම උතුම් සදම් දේශනාවවි ෙනින් දායිකත් ව දරට ඔබට පුළුවන් නැවතත් ස්වාක්කාද සදදාම්දේශනේ මුණ ගෑම තෙරුවන් සරණයඔට